සමස්ත ලංකා සමෘද්ධි සංවර්ධන හා කෘෂිකර්ම පර්යේෂණ සහකාර නිලධාරී සංගමය ඊයේ මාධ්‍ය හමුවක් තියලා ප්‍රකාශයක් කරනවා. සමස්ත සමෘද්ධි ව්‍යාපාරයේ සහය ඔවුන්ගේ වෘත්තීය සමිතිය සමග ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මැතිතුමාට ලබලා දෙනවා කියන එක. හෙට දවස තුල සජිත් ප්‍රේමදාස මැතිතුමා එක අවබෝධතා ගිවිසුමකට එළඹෙනවා කියන එක. ඔවුන් ඒ තීරණය ගත්තට ඒක සමස්ත සමෘද්ධි වැඩසටහනේ තීන්දුව නෙමෙයි. සමෘද්ධි ව්‍යාපාරය ඇතුලේ මේ වෙනකොට ක්‍රියාත්මක වෘත්තීය සමිති 17ක් තියෙනවා කළමනාකරුවන්ගේ සංවර්ධන නිලධාරීන්ගේ. ඒ වෘත්තීය සමිති 17න් එක සංගමයක් තමයි මේ සංගමය. අසමැතිතුමා ජනාධිපති අපේක්ෂකයා විදිහට ඕන කෙනෙක් එක්ක ගිවිසුම් අස්සම් කරනවා. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා එහෙම අස්සම් කරන්නේ නැහැ. හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මැතිණිය භාරත ලක්ෂ්මන් මැතිතුමා වෙනුවෙන් සාධාරණත්වය ඉෂ්ට කරන්න කැප වෙන කෙනා එක්කත් සජිත් ප්‍රේමදාස මහත්තයා ගිවිසුම ගහලා තියෙනවා. එතකොට එතුමාගේ මරණය සම්බන්ධයෙන් මේ වෙනකොට දඬුවන් විඳින ඒ ප්‍රධාන අය එක්කත් බොහොම හොඳ සම්බන්ධතා සහ ඔවුන්ගේ විකාශන කාලය තුළ අපි දකිනවා මොන ආකාරي එකඟතාවයක්ද තියෙන්නේ කියලා. ඒ වගේම තමයි අපි දකිනවා චම්පික රණවක මැතිතුමා බදුදීන් මහත්තයාට එරෙහි එයා එක්කත් ගිවිසුම තියෙනවා. එයාට එරෙහි රිෂාඩ් බදුදීන් මහත්තයා එක්කත් ගිවිසුම තියෙනවා. ලංකාවේ ක්‍රිකට් දූෂිතයන්ගෙන් බේරන්න ඕන කියන අර්ජුන රණතුංග මහත්තයා එක්කත් ගිවිසුම තියෙනවා. දූෂිතයි කියන තිලංග සුමතිපාල මහත්තයා එක්කත් තියෙනවා. සජිත් ප්‍රේමදාස මැතිතුමා තමන්ගේ ජයග්‍රහණය තහවුරු කරගන්න ඕනෑම හිස් කඩදාසියකට අස්සම් කරන්න කිසිසේත්ම පැකිලෙන්නේ නැහැ. ඒක නිසා හෙට දවසේ ජගත් කුමාර මන්ත්‍රීතුමාගෙන් අපි ඉල්ලනවා ඒ වැරදි දේශපාලන තීරණය ගන්න එපා. වෘත්තීය සමිති මට්ටමින් ගන්න වැරදි තීරණය ගන්න එපා. ඒකෙදි හෙට දවසේ අස්සම් කරන ලියවිල්ලත් හිස් ලියවිල්ලක් බවට පත් වෙනවා. සමෘද්ධි ව්‍යාපාරයේ උපරිම ශක්තිය සහයෝගය රටේ අනාගතය සම්බන්ධයෙන් අපි රනිල් වික්‍රමසිංහ මැතිතුමාට ලබා දෙනවා කියන පණිවිඩය අපි ලබා දෙනවා.